කරන ක්‍රම ගණනාවක් කතුරින්තියන විශේෂ ක්‍රමයක් තමයි. රුක් සටහන් ක්‍රමය සහ ප්‍රවාහ සටහන් ක්‍රමය කියල කියන්න මොනෝද මේ රුක් සටහන් මෙෙමත් නත්තම් ප්‍රවාහ සටහන් කියල කියන්න සමහට ඔගුල්ලු අහලත් ඇති ෆලෝචාර්් එකක් කිය කියවා හෙමත්නැත්තම් ඩිසිෂන්්‍රියක් කියලා පින්ග්‍රසින් කියනවා ොකදම මේ කෙදවෙන්න්නේි. දැන් ඕනෑම්ම පාඩමක් ගත්තහම ඔය පාඩම් ඇැතුළි තියෙනවාන්නේ පිළිවෙලක් මේ පාඩමය ගලාගෙන යන විදිියත් තියෙනවාන ඉතින් මේ ගලාගෙන යන විදිිය එකිනෙකට සම්බන්ධ වෙලාතියෙන්. හරිම ලස්සනම්බන්ධයක් නොේ පාඩම්බල තියෙන්නේ. ඉතින් අපිට පුළුවන්නම් මේ පාඩමය ඇතුළ තියෙන මේ කරුණු ටික එකනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිිය අපිට ගේන පුළුවන්නම් ප්‍රවාහ සටහනකට එක ෆලෝචර්ට් එක්කට එහමත් නැත්නම් ෘක් සටහනකට ඩිශන් ්‍රී එක්ට අන්න එතකොට ඔයාට මේ පාඩමැතුල තියෙන තර්කය. ඉතාම වැදගත්මක. මේ පාඩම ඇතුලි තියන වයි එක. මේ පාඩම අපි ඇයි ගෙන ගන්න කෙන මේ තර්කය මේ ලොජික් එක වට හොඳින් තේරෙන්න පටන් ගන්න. ඉතිංන් වඩ පුළුවන් හරිම ලස්සනට මේ කියන ෆලෝචාට් මේ කියන ඩිසින්ත්‍රිය කියන්නේෙ ප්‍රහසටහන් රෘක් සටහන් වගේ පාඩං කර නුකාරණාවලට ආදාලව නිමාණය කරගන්න. ඉතිං එතැදි ටිකක් ලොකුවට මේක හදාගන්න පුළුවන්න්නම් වඩට පුුවන් වගේ පාඩං කරන කාමරේ තියෙනවනි මේ පාඩම් කරන කාමරේ බිත්තිවලවාට මේක දාලා තියන්න පුළුවන්න්න අන්නවාට හැමවෙලේම මේක පේනවා. දකිනලක් දකින වාර්ය පාස ඔයාට මේ පාඩමි තර්කය තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවක් ති ඒක හරිම වැදගත් වෙනවා. ඉති මංවාලට මේක පුංචි උදාහරණයක් එක කියලා දෙන්න හරි. අපි ගමුකෝ මෙතනදී දැන් දැි ගොඩ කහමති ප ටමක් ඉංග්‍රී ග්‍රම කිය න්නේ ඉංග්‍රි ්‍රම ඉග්‍රසි ියාරන තින්ම ඉංග්‍රිසි ා කරනවලි දන්නවන මේ ටෙන්සස් තියෙනවා කියලා නේද. එතකොට මේ කියන ටන්ස පිත්තෙම පස්ට ප්‍රසන් ෆියච කියලා ටැසස් තුනත් තියෙනවාන. එතකොට මේ ටෙන්ස තුන ඇතුළි ෝමේෂන්ස් කිප අත්තියනවා සිිම්පල්ටනිව පෆක් පක්ව එතකොට මේ කියන දේවල්ටිකට අදාලව මේ ව්‍යාකරණ මේ සබ්ෙට්ව බැග්‍රීීමන්ට් එක ගලාගෙන යන විදිත් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්නක් ඔයා මේක අවුරුදු ගණාවත්තිේ විධආකාරෙන් ඉගෙනගත්ත මේ කොටස්ටික තනි ප්‍රවාහ සටහනකට ගේන්න හරිම ලස්සනට වාටේ හැමදේම තේරුම් ගන්න පුළුවන් මක ට පුංච දාහරයකින් පෙන්න්නන්න ර බලන්න මං මේ දාලා තියෙන විදිිය හරි එතකොටවා ගත්තොත් එහෙම සිම්පල් පස්ටකේද මොකද වෙන්න තොටේ බර්බ් එක පස්ටෙන්ස් තියන්නන යි ඩමයි හෝම ර්ක් එක කටිනිවස්්‍යයනකොට ෝස්බය එකත්ත එකක ර්බ් එකට අයියන් යනවා එතකොට මේ කියන විදියට අන්නෝයාට පුළුවන් මේ සියලු දේවල් මේ කියන ප්‍රවාහ සටහන්ටගේ ඉතින් මේ කවාට පුළුවන්ගේ කාමරි හරි මේක ැන ගහතියන් හෙමත්නතවා කොේක මේ හදාගන්න පුුවන්. තකොට මේක දකිනක කොටවා දන්නවා ොටක් පාඩාමැතුල තිබිචි සබන්ධය ඒතාම සරලව ඉතාම ලස්සනට ගෙනල්ල තියෙනවා කොලේකට. මේක කරනකොට නිකං ආවට ගියට කරන්න එපා. මොකද අපේ මොලේ කියන එක තියන මේ අර අපිනවා මේ පික්චරිස්ටික් මරේක තියනවා. ට පුළුවන් වරණ යොදලා සංකේත යොදල කරන්නන්න එකකට මොලේ රැදින ප්‍රමාණය වැඩි. ඒ ආකාරටවාට නිර්මාණය කරගත්ත දේවල් පාඩංකරන වැඩේදි පාවිචි කරන්න පුළුව. මේ අපි ගෙනගත් එක ක්‍රමයක් වෙන ෆෝචාට් එක. ඒවගේම තමයි අපි ගත්තොත් එහෙමවාට තව භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි කෙනොමේ ඩිසිෂන් ට්‍රිය එකක් කියල. ඩිසිෂන් ්‍රියකේද වෙනදේ තමයි ගත්තොත්ත හෙම අපිට සමහර පාඩංක කොටස්ොලද තිෙනවානේ මේ ඔවුනං මොකදද වෙන්නේ මේ නැතනම් මොකද වෙන්නේ කියලා තියෙනවානේ අන්න මෙතෙන්දි. අපිට පුළුවන්න්නම්. ඒ විකල්පෑන්ට යනකොට පාඩංගවල කොටස්තියනවා මේක ඔවනන් අපි ින්න මෙහම කරන්න ඕනි මේක නතන අපි මෙන්න මෙහම කරන්න ඕනි මෙන්න මේ කියනදේ ඊතල පාවිච්චි කරලා අපිට පුළුවන් සටහනකටගේන්න. අන්න ඒකත්වාට පුළුවන් පාඩංකන ක්‍රමවලදි පාච්චි කරන්න එකට අපි කියෙනවා ඩිසිෂන් ප්‍රිය එකක් කියලා. රුක් සටහනක් කියලා. ඉතින් මේ කියන ක්‍රම ඔයාල පාඩංකන වැඩේද අන්නේ බාරයම පාවිච්චි කරන්න. මොකද මේ හරිම තර්කානකූලයි මේක ලොජික්ක තර්කයයක්ත් එක්ක කියන්න අන්න එතකට අපේ මොලේ රැදෙන ප්‍රමාණය වැඩි.